ලෝකේ ලස්සන කරන්නට ඔබට මොනවද කරන්න පුළුවන්? කාන්තාවක් ගෘහණියක් විදිහට ඔබට එය නිවසින්ම ආරම්භ කරන්න හැකියාව තියෙනවා. නුගසෙවනේ අත්කම් විශේෂාංග ඔත්සේ ඔබ දන්නවා ඔබට බොහෝ අත්දැකීම් අපි ලබා දෙනවා බොහොම අපූර්ව නිර්මාණ කරන්න කියලා. එවැනි නිර්මාණයක් ගැන කතා කරන්නටයි අපි මේ සූදානම. මෙන්න මේ අපූර්ව ඉටිපන්දම් නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණාව ගැනයි අපි ඔබට අද දවසේ කියලා දෙන සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි ඇයට ආරාධනා කරා සමාජ චාරිත්‍ර උපදේශිකා ආචාර්ය ශිරෝ විජේමාන. බොහොම ආදරෙන් පිළිගන්නවා අයිබුවන් කියලා. බටපිටාව පේනවා, ගෑසුඳුනක්, තව විවිධ භාජන. අපි කොතනින්ද පටන් ගන්න, මොන වගේ දේවල්ද අපි මේ නිර්මාණය කිරීම සඳහා උවමනා වෙන්නේ? ඉස්සෙල්ලාම මම කියන්නම් මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. අපිට අවශ්‍ය වෙනවා මේ පැරෆින් ඉටි අවශ්‍ය වෙනවා සුමුදු. ඊට පස්සේ අපිට ඒකට ඇසිඩ් එකක් අවශ්‍ය වෙනවා. අපි ඒකට කියනවා ස්ටෙරික් ඇසිඩ් කියලා. ඉතින් මේ දෙක තමයි මූලිකව අවශ්‍ය වෙන්නේ. දැන් අපි ගත්තොත් මෙන්න මේක. මේවා කැට වශයෙන්ුත් තියෙනවා, සමහර වෙලාවට කුඩු වශයෙන්ුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි හිතන්නකෝ අපි කැමතිනේ සුවඳට කවුරුත් නේද? ඉතින් අපිට තියෙනවා මේ බලන්නකෝ මේකේ සුවඳ කොහොමද කියලා නේද? ඉතින් අපිට අවශ්‍ය වෙනවා සුවඳ කරගන්න සුවඳකාරක අපේ ෆ්‍රේග්‍රන්ස් එකකට. ඉතින් ඔය තුන තමයි මූලිකව අවශ්‍ය වෙන්නේ අපිට කැන්ඩල්ස් හදන්න යනකොට. හැබැයි මේ අපි අද හදන්න යන ඉටිපන්දම, එහෙම නැත්නම් මේ කැන්ඩල් එක, මේක අපි කියන මේකට වෝටර් කැන්ඩල් කියලා. වතුරේ හදන නිසා අපි ඒක කියන්නේ. එතකොට ඒකට අපි ඉස්සෙල්ලම හදාගත්ත ඉටිපන්දමක් අවශ්‍ය නැති. මම ගෙදරක තියෙනවා මේ මං හදාගත් ඉටිපන්දම් දෙකක්. මට පුළුවන් මේ දෙකෙන් කැමති එකක් හදාගන්න. මම සාමාන්‍යයෙන් දැන් අපි මේ ඉටිපන්දම ගන්න උස අණුව තමයි කැන්ඩල් එකේ උස තීරණය වෙන්නේ. මෙන්න මේ ඝනව තියෙන ඉටි තමයි අපි මේ උදුන්වල දාලා රත් කරන්නේ. දැන් මේවා බොහොම වර්ණවත්. දැන් මේ වර්ණ ගැන්වීම සඳහා අපි මොනවද මේකට එකතු කරගන්නේ? මේකට වර්ණයක් දාන්න පුළුවන්. මේ ඉටිවල දිය වෙන වර්ණ තියෙනවා. ඒ ඕනම වර්ණයක් අපිට ගන්නත් තියෙනවා කඩවල. ඉතින් ඒක දාලා තමයි මේ රත් කරගෙන තියෙන්නේ. මොකද මේක ටිකක් වෙලා යන වැඩක්. ඒ වගේම බොහොම සීරුවෙන් කරන්න ඕන දෙයක් තමන්ගේ ආරක්ෂාව. ඒ කියන්නේ සේෆ්ටි එක. මොකද අපි මේ ඉටි වහාගෙන යවලෙන සුළුයි. ඉතින් ඒක නිසා ඒ වගේම ගෑස් එකක තියෙන්නේ ළඟම ඉඳලා අපි මේක කරන්න වග බලා ගන්න ඕනේ. දැන් අපි මේ කැන්ඩල් එක හදන්න යන්නේ. දැන් මේකට කියන්නේ වෝටර් කැන්ඩල් එකක් කියලානේ. ඒකට ඉස්සෙල්ලාම දැන් අපිට අවශ්‍ය වෙනවා මේ හදාගත්ත, අපි දැනටම හදාගත්ත ඉටිපන්දමක් අවශ්‍ය වෙනවා. ඒකට මම ඉස්සෙල්ලාම හදාගත්ත ඉටිපන්දම මේක ද. එහෙමනම් දැන් අපි මේකේ මේ උසට ගත්තොත් මේ ඉටිපන්දම ගොඩාක් උසට එනවා. මේ ඉටිපන්දම හයියයි. මම මේකෙන් අපි බලමු. දැන් මේක අපි මේ විදිහට රඳව ගන්න ඕනේ. මේක තමයි අපි දැන් මේක මේ විදිහට බලන්න පොඩ්ඩක්. අපි මේක අරගෙන මේක වතුරේකේ ඔබපු ගමන් මේ බලන්න. මේ බලන්න එයා හයි වුණා. දැන් අපිට තියෙන්නේ අපේ පාට යොදාගෙන මේක මේ වතුරේක ඇතුලේදී හදාගන්න එක. හැබැයි මේකට ටිකක් ඔබේ අත හුරු කරගන්න ඕනේ. මේක හැදුවම මේක හරිම ලස්සන කැන්ඩල් එකක්. ඒ වගේම මේක ස්වයං රැකියාවක් හැටියට ඔයාලට මුදල් ගොඩක් හොයන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ මේවා හුඟක් ඉල්ලනවා අපේ. ඉල්ලන්නේ වෙඩින්ස් වලට එහෙම. ඉතින් අපි ඉටි එකත් සෑහෙන්න රත් වෙලා තියෙන්න ඕනේ. මම පාට දෙකක්, එහෙම නැත්නම් තුනක් විතර අපිට දාගන්න පුළුවන් කැමති ප්‍රමාණයක්. ඒක දැන් මේකේ ලස්සනම දේ තමයි අපි වෙඩින් එකක් කරනකොට අපිට වෙඩින් තීම් එකක් තියෙනවා කියන්නකෝ. ඒ තීම් එකට අනුව මේ පාට අපිට හදාගන්න පුළුවන්. දැන් ඕගලන්ට මම පෙන්නන්නම් කොහොමද අපි මේක හදාගන්නේ කියලා. දැන් මේ බලන්න මේ ඉටි ගොඩක් කුණු වෙලා තියෙන තරමට තමයි මේකේ වෝටර් ප්‍රෙෂර් එකට මේක උඩට එන්නේ. දැන් මේක මම මෙහෙම අල්ලලා දැන් ටිකක් උස භාජනයක් ගත්තොත් මීටරත් වඩා ගන්න පුළුවන්. මේ බලන්න මම මේක මේ විදිහට දානවා. දැම්මහම මතක තියාගන්න ඔයාගේ අත්තුත් පිච්චෙන්න පුළුවන්. ඒක හින්දා ඒක පරිස්සම් වෙන්න. හරිද? ඉතින් මේ බලන්නකෝ දැන් එයා වෝටර් ප්‍රෙෂර් එකට අපිට දීපු හැඩේ මතක තියාගන්න.
මෙහෙම අපි කැන්ඩල් එකක් හදනකොට කවදාක්වත් දැන් කෙනෙක් කිලුත් මට එකම විදිහට දෙන්න කියලා හදන්න බෑ. මොකද මේ ස්වභාවයෙන් අපිට හදලා දෙන දේ. එතකොට ඊළඟ එක මම කරන්නේ ආයිත් මම මේකට දාලා මේ විදිහට මම මේක අතාරිනවා. ටිකක් වතුරේ යට ඔබාගෙන ඉන්න ඕනේ. මේ ඉටි හොඳට මුණුයිනේ. ඉතින් ඒක නිසා ඒක ටිකක් නිවෙනකම් යටට කරලා අල්ලගෙන ඉන්න. හුඟ දෙනෙක් කියන දෙයක් තමයි මේක හරියට ආවේ නැහැ කියලා. එන්නේ නැත්තේ නෑ. ඒක ඔබ පොඩ්ඩක් හුරු කරගන්න. දැන් මේ බලන්න ඔය ආව නේද? එතකොට දැන් ඊට පස්සේ මං යනවා තව පාටක් මේකට එකතු කරන්න. මම මේ රතුයි නිලියු ගත්තේ මේක පේන්න ඕන නිසා. ඔබට පුළුවන් ඔබට කැමති ගැළපෙන වර්ණ දාගන්න. මේ බලන්න දැන් මම මේක මෙතෙන්ට දාලා මේ විදිහට මෙයාව අතාරිනවා. හරිද? ඒ වගේම මතක තියාගන්න ඕගොල්ලෝ අඳිනකොට කොටන් ඇඳුමක් ඇඳින්න පුරුදු වෙන්න. මේ බලන්න දැන් ඒකේ ඔන්න පාට දෙකක් ආවා නේද? දැන් ඒක වතුරේ ප්‍රෙෂර් එකට ආවා. දැන් ඔහොම තියලා අපි එහෙමනම් බලමුද තව පාටක් දාලා. අපි දැන් වෙන පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. පාටක් දාන ඔබට කැමති තරම් මේ මම මේ ඔබට පෙන්වන්න තව වර්ණයක් දැම්මා. මේක මේ බලන්න අපිට ඕන විදිහට තව පළලට හදාගන්න තිබ්බා. මගේ භාජනය මීට වඩා පළල නම් මේ බලන්න මේක යට තියෙන තමයි ඇත්තටම මේ මේටිපන්දම හයි වෙන්නේ. ඔන්න මම ගත්තම මේ බලන්න මෙන්න පාට කීපයක් ලස්සනට තියෙනවා. මේක නිකන් මේ බලන්න පොඩ්ඩක් වටේරෙනවා ඇති. මේ බලන්න මේකේ වතුර ටික බේරලා අපි ගත්තා. මේ බලන්න ලස්සනයි නේද කැන්ඩල් එක? ඔබ මොකද හිතන්නේ සුමුදු? ඇත්තටම ලස්සනයි. බොහොම වර්ණවත්. හිතා ගන්න බෑ මේ ඉටි වලින් කරපු නිර්මාණයක්ද කියලා. හැබැයි අර මං කිව්වා වගේ මේ අපි ඉටිපන්දම් 10ක් හැදුවොත් ඒක 10 විදිහක් වෙන්නේ. මේවා ඉතින් ඇත්තටම හෑන්ඩ් මේඩ් කැන්ඩල්ස් තම ගණන්. දැන් මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්ම ප්‍රිය සම්භාෂණ වල. ඒ කියන්නේ වෙඩින්ස් වලට, පාටිස් වලට අපි හුඟක් වෙලාවට මේවා සපයනවා හෝටල් වලට. ඉතින් මම කියන්නේ ඔබ කාන්තාවක්, ඔබ ගෘහණියක් නම් ගෙදර ඉඳලා ඔබට මේ දේ ස්වයං රැකියාවක් හැටියට කරලා ඔබට පුළුවන් විශාල මුදලක් හොයන්න ගෙදර ඉඳගෙන දරුවෝ බලාගෙන, ගෙදර බලාගෙන. ඒ වගේම තමයි මේක ඔබ අහන්න පුළුවන් මේක පත්තු කරන්න බැයිද කියලා. මේක පත්තු කරන්න පුළුවන්. ඒ වගේම අපි මේක දෙනකොට ඒගොල්ලන්ට අනිවාර්යෙන් කියන්න ඕනේ මේක මොකක් හරි ප්ලේට් එකක් උඩ තියන්න කියලා. මොකද මේ ඉටි හැලිලා ඒක ගිනි ගන්න පුළුවන්. ඒක පරිස්සම් කරගන්න. ඒ වගේම අවුට්ඩෝ මොනා හරි වාගේ ඔකේෂන් එකක් තිබ්බොත් පාටි එකක් මේක හරිම ලස්සනයි. මේක සාමාන්‍යයෙන් අර මිනිස්සු දැක්කහම කියන වන් ඔෆ් අ කයින් කියලා. ඉතින් මං හිතනවා ඔබ පොඩ්ඩක් මේක හැදෑරුවොත් මේක හරියට හදන දේ ඔබ දැක්කා. අතේ හුරුව පොඩ්ඩක් තියෙන්න ඕනේ. ඒ ආවහම හරිය ලස්සන කැන්ඩල් එකක් මේක. මේකට අපි කියන්නේ වෝටර් කැන්ඩල් කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ අවසාන නිර්මාණය ඔබට දකින්න හැකියාව තියෙන. අපි දැන් පත්තු කරලා බලමු. ඔව්, එහෙනම් එහෙම පත්තු කරලා බලමු. දැන් මේක අපි මෙන්න මෙතනින් දැන් මම කිය අපි හදා ගන්න කොටත් මේකේ වික් එක පේන්න හදා ගන්න ඕනේ. මොකද මේක අපි දැන් ඔබට පේනවා ඇති මේ බලන්න දැන් මෙහෙම පත්තු කරලා තිනකොට ඕනම කෙනෙකුට පේන්නේ නිකම් මුහුදේ මැද්ද තියෙන දෙයක් වගේ හරි ලස්සනට එළියට පේනවා. ඉතින් මතක තියාගන්න අර වික් එක ඉතුරු කරලා ඒක වටේට තමයි ඔයා මේ වගේ හදා ගන්න ඕනේ. ඉතින් මේ වගේ නිර්මාණකදී සේෆ්ටි කියන එක හරිම වැදගත්. ඉතින් මතක තියාගන්න මං අර කිව්වා වගේ ප්ලේට් එකක මේක තියන්න ඕනේ. මේ උණු වැක් කරන්න එපා. ඒ වගේම අනටෙන්ඩඩ් කවදාකවත් කැන්ඩල් එකක් පත්තු කරලා කොහෙවත් යන්න එපා. මේක පත්තු වෙනකොට ඔබට පේනවා ඇති මේ බලන්න මේක නිකන් මේ හැම වර්ණයෙම දැන් ওই පැත්තට අපි ඕක තිබ්බොත් ඔබට දකින්න ලැබෙන්නේ ওই නිල් වර්ණය. ඊට පස්සේ මම මේක මේ පැත්තට හැරෙව්වොත් අපි ඔබට දකින්න ලැබෙනවා මේක රතු පාටට
වගේ දැල් වෙනවා ඔබට පේනවා ඇති එළිය වැදෙන්නේ එහෙමයි. ඉතින් මේක අර කැන්ඩල් එක මැදි කරලා තමයි මේ විදිහට හදා ගන්නට උනේ. මේක ලස්සන නිර්මාණයක්. ඔබට ඕනම අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන්. අවසානයේ මෙන්න මේ අපූර්ව නිර්මාණය ඔබට දැකබලා ගන්න හැකියාව තියෙන පොඩක් පුළුවන්. ඔබේ නිර්මාණශීලීත්වයේ අනුව බොහොම අපූර්ව වර්ණ සංයෝග කරලා මෙවැ නිර්මාණත් කරන්න. ස්වයං රැකියාවකටත් ඔබට හැකියාව තියෙනවා. මෙව නිර්මාණ කරන්න මම මතක් කරන්නම් මගේ දුරකථන අංකය 0777 281 550 0777 281 550 මගේ දුරකථන අංකය. එයත් සමගින් එකතු වන්න හැකියාව තියෙනවා ඔබට. ඉතින් ශිරු මහත්මිය බොහොම අපූර්වයි. ඒ වගේම බොහොම ස්තුතියි අද දවසේ අපි සමගින් එකතු වුණාට. තවත් දවසක හැම මේ බලාපොරොත්තු වෙන්නේ ආයුබෝවන් කියලා සමු දෙනවා.